කාලීන ප්‍රවෘතිී වාර්තාකරණය ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘති විකාශයයිීමේ. මම කවිඳු විචේවර්ධන ප්‍රථමය නවධනය පුවත්සිනස්ථලවෙද. දේශපාලලකින්ට ආරාධනා සහදේශපාලල කතා නැතිව අටමස්ථානයේ අධිප්පති ලෙස ආචාරය අතිපූජ්්‍ය පල්ලේගම හෙමරතනැහිමි වැඩ අරඹයි. අල්කයිඩාවට සහයදුන් ශ්‍රී ලාංකික මොහොමඩ් ඉර්ෂාට් නිසාර්ට ඇවරිකාවෙන් සම්බාධක. අරගලයේ ක්‍රියාකාරයෙන් යුවෙන් කාර්යාලය ඉදිරිපිටට. දේශපාලලක්නන් දේශපාලන කතාසේම හෙලිකොප්ටර් යානවාහන රත පෙළපාලි නැති අභිනව අටමස්ථානාධිපති හිමි පරමාදර්ශය සහ පුරුෂාර්ථහොයන ශ්‍රී ලංකා මතාව අද ටෙලිවැකයෙන්. වයිසාවුරුදදු පහළුවේ බිරිින්දට පහරදි මරා දමයි. ප්‍රථමයෙන් දේශියපුවා. අභිනව අටමස්ථාධිපති ලෙස අතිපූජ්්‍ය පල්ලේ ගම හේමරතන හිමියන්, සම්ප්‍රධානුකූල ලෙස සිය දුහුරේ රාජකාරී කටයතු අද ආරම්භ කලා. හන් වහන්සේ එකකොස්සන අටවස්ථානාධිපති හිමියන් ලෙසයි එම දුහුරයට පත් වූයේ. කිසිදු දේශපලක්ඥෙකුට අද පැවති උත්සවේ සඳහා නිල ආරාධනා සිදු කරතිබුණේ නැහැ. ඒශපාල කතාවලින් තොර වූ මෙම උත්සවේදී අටමස්ථානාධිපතිහිමියන් පමණක් කතා කිරීම විශේෂත්වයක් වුණා. නුවර කලාවිය ප්‍රදහන සංගනායක අතිපූචනය පල්ලකම හේමරත්තන ස්වාමීන්දුදරන් වහන්සේ අභිනව අටමස්ථානාධිපතිද හුරේ වැඩ බහර ගැනීමේ පුන්්‍ය මහොත්සවය අද අලියම ආරම්භ වනා. වර හැ තලිස් පහට පමල විජස් ්‍රේ ජයිශ්‍ර හබෝ සමඳදුන් අසලට පෙරහර පැමණීමෙන් අනතුරුබ පෙරවරු හැයි පනහට පමනේ උතුරු වාහල්කඩ බවෙෙත ඔන්වහන්සේ ප්‍රමුක පෙරහර වැඩමකරවන ලැබවා. අටමස්ථාන කාරක සභාවේ සභහපති වෛත්‍ය ජනකනුරාද ුලන් කුළම විසින් සම්ප්‍රදායිකව සිදුකනු ලබන පිචමල් වට්ටයක් අභිනව අටමස්ථානාධිපතිහිමිපාණන් වහන්සේ වෙත පිළිකන්වු ලැබවා. අභින වටමස්ථානාධිපති අතිපූච්ච පල්ලේකම හේමරතන නායකහිමිපාණන් වහන්සේ. උඩමළුව වෙත වැඩම කර ජයිශ්‍රී මහබෝ සමඳන්ට පිච්චමල් පෝජාකිරීමෙන් අටමස්ථානාධිපතිදුහරේ වැඩ බහරගැනීම නිල වශයෙන් සනිට හන් කලා අනැතුරව ඩමල්ුව සිට දුණුදුොරටුවෙන් විහාර මන්දිර වෙත වැඩමකිරීම හා ආගමික වතවත් සුදු කිරීමත්. අභිනව අටමස්ථාධිපති නාහිම් පැණන් වහන්සේගේ සුරතින්, විහාරමල්ුවේ බෝ අංකුරයක් රෝපණී කිරීමත්, විහාරස්ථානයක රෝපණී කිරීම සඳහා. බෝ අංකුරයක් පරිත්‍යාග කිරීමත් සිදෝනා. භවස්ථාව, අටමස්ථාන විහාරාධිකාරී හිමිවරුන්, නායික හනුනායක හිමිවරුන් සහ දිවයිනේ භිවිත ප්‍රදේශ නිවචනය කරමින් විහාරාධිපතිහිමවරු ැළු මහා සංගරත්නය වැඩම කර සිටියා. විශෂයෙන්ම කිසිදු දේශපාලක්ෂයෙක්ට, නිල ආරාධනයක් මෙම උත්සවේ සඳහහාසිදු නොකිරීමටයි. අභිනව අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේ තීරණය කරතිබුණේ. කෙස වෙත දේශපාලක්්චයෙන් කිහිප දෙනෙකු මෙම පුුණ්්‍ය උත්සවේට පැමිණ සිටින අයුරුද දක්නට ලැබුණා. තවත්ඉළහක් එකති දවෝතු ග අවස්ාව

නි සදහැතුන් අබිනව අට මස්ථානාධිපති හිමිපානන්ට, අට පිරිකර සිවරු පූජාකර, ආජිර්වාද ලබා ගැනමි නතුරුව සිදෝනා. එයනුව ප්‍රථම පිරිර පූජාව යි ෆේෂ මධ්‍ය චාල ේෂ ෘපදේශක, ප්‍රියන් කාරයක්පරුම මහතාවිසින් සිදු කරනු ලබවා. දහස් නොසසිය පනස් හතන වසරේ ජනි මස පහළස්වනදා මතල දිස්ශ්‍රෙක්කේ දමුල්ල පල්ලිකමදී, පල්ලිකම හේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ උපත ලබනවා. එක්දහස් නවසසිය හැට අටවසර මයි මස නොවනදා. ජයිශ්‍රම් හා බෝධීන් වහන්සේ අභියසදී, පැවිදි දිවයට උන්වහන්සේ ඇතුලත්වනා. එක්දහස්වමසේ හැත්ත පහවසරේ ජනිිමස පස්ස වනදා, මහනුවර මල්වතු විහාරේදී උප සම්පදාව ලබූ, හෙමරතන ස්වමින්ත්‍රණන් වහන්සේ, අනුරාධපුර මහා විහාර පිරිවෙන කොළඹ මාලිකාකන්ද විද්‍යෝධ යන පිරිවෙන්වලින්, පැවිදි අධ්‍යාපනය ලබාගත්තා. එදහ සමේයහත්තැ හත වසේ සිට එක්දහ සමසයාසු ව අටදක්වා ජයිසුම හබෝ සමතුන් වහන්සේගේ තේවා කටිතු භහරබ කටිතුකිරීම, මහා විහාර පිරිවැනිහි ආචරර්වර කුහ පරිවනාදිිපති හසේ ලෙස කටීතුකිරීම, ජයතව වනාරාම විහාරාධිකාරිී ලෙස කටීතුකිරීම කැපී පෙනෙනවා. එක්දහ සම සයානු පහවසරේදී නුවර කලාවිය ඔප ප්‍රධහන සගනායක පදිවිය ලැබීමත්. එක්දහ සමයානු පහවසරේසිට අටමස්ථාන කාර්ක සභහාවේ සාමාජිකත්වය දැරී මහා එක්දහ සම සයානු හතේදී රුවන්වැලි මහා සෑේ විහාරාධිකාරී දුහරයට මෙන්ම නුවර කලාවිය ප්‍රධහන සගනායක පදවයට පත්වීම ඔන්වහන්සේගේ කැපවීම සහා උන්වහන්සේ ශාසනය වෙනුවෙන් කළ සේභාවට ලැබුණු ගෞරවන් වෙත දුහරයන් වඩවා. ලොපපුරා බෞද්ධ නතාවගේ මුදුන් මල්කඩවන්නු ඔතුම් විජ්‍යස්ත්‍රී ජයිසුමමාභෝ සමඳන් ප්‍රධාන අටමස්ථානය යනු ජනී ජනයාගේ. සිත් සතන් සුවපත් කරන්නා ව මහා පින් බිමක්. ඒ පින් බිබෙහි සියලු කටයුතු නිවැරදිව අදේක්ෂණය කරමින් එමස්ථානය බැබලවීම අටමස්ථාන දිපති හිමිපානන්ට පැවරෙන ප්‍රධාන රාජකාරරියි. එලෙස සම්බුද්ධ ශාසනයත් රටත් මුළුමහත් ලෝකයමත් බබලවන්නට ඔබ වහන්සේට චිර ජීවනය ලැබේවායි ඔොයිස් සෝෆේෂයාා මාධ්‍යචාලය මෙලෙස ප්‍රාර්ථනා කෙරසිටිනවා මෙවන විට සියලුවාර්තා බිඳදම මින් සියලු රේටිංක්ස් බොරුරමින් ලංකාවේ වැඩි පිරිසක් නරමණ ටෙලිවිෂන් ෙල්වක්කියෝතැ. අදලියන්නේ එකසිිය පනස්නව වැනි ටෙලිවවැකිය. අප ජීවත්වන මේ සමාජය විශාල පරිහානිියකට විනාශයකට මූුණ දෙමින් සිටිනනාද. සමාජයක් විනාශමුखේට ගමන් කරන බව හඳුනගන්ටතියෙන හොඳම ක්‍රමේ තමයි එස් සමාජයේ පරමාදර්ශ සහ පුරෂාර්ථ බිඳ වැටීම. තවත් සර්ලව කියනවනම් සමාජයක්න් පවත්වගෙන යාමේදී බලකනු දෙකක් දක්නට ලැබෙනවා. ඒ තමයි වටිනාකම් සහ පරමාදර්ශ. වටිනාකම් කියන්නේ යම් සමාජයක් වඩාත්ම වැදගත්ලෙස දකින දේවල්. ඒවට තමයි වටිනාකම් කියන්නේ. පර්මාදර්ශ කියල කියන්නේ සාක්ෂාත් කරගැනීම දුुෂ්කර නමුතුන් රටකට සමාජයකට මග පෙන්වීම සඳහා. සෑම විටමතියෙන්ට ඕනේ මූලික හරයන් ලෙස සර්ලෝම ඔන්න අර්ථකතනය කරගන්ට පුළුවන්. ඒ අතර දැනුම කුසලතා චරිත්තය, ආත්මික මග පෙන්වීම් ආදී වටිනාකම් තිබෙන්නටම ඕනේ. ඇතටම පරමාදර්ශී යනු සම්පූර්ණයෙන්ම නිවැරදි. එහෙමත්ම නැත්තම් ඉතාම උසස්මට්ට මේ සුදුසුකම් වටිනාකම් ඇති පුද්ගලයා ලෙ සතුන් අර්ථදක්වන්ට පුළුවන්. දැන් බුදුදහමට අනුව බුදුන් වහන්සේ පරමාදර්ශී. ආයේ බුදුරජාණන් වහන්සේට වඩා කෙනෙකු අපට මේ දර්ශනය තුළ හමුවන්නේ නෑ. ඒ අනුව මේ සමස්ත ලෝකේම පැවැත්ම වෙනුවෙන් පරමාදර්ශී චරිත. පර්මාදර්ශී සංකල්ප පර්මාදර්ශී අදහසන් අත්්‍ය අවශ්‍යයි නේද. එක අපි හැමෝම පිළිගන්ට ඕනේ. පලේටෝ කියන දර්ශනිිකයට අනුව අධ්‍යාපනය අරමුණවිය යුත්තේතින් පරමාදර්ශී මිනිසුන් බිහිකිරීම. පර්මාදර්ශි පාලකයෙන් බිහිකිරීම. තවත් සර්ලෝම කියනවා නම් පලේටෝගේ දර්ශනයට අනුව පූර්ණ සදාචාර ප්‍රඥාාවන්තයකු බිහිකිරීම තමයි අධ්‍යාපනය පරමාදර්ශය විය යුත්තේ. තැ අපේ රට අධ්‍යාපනය තුළ ඒ සඳහා අරගෙන ඇතිපියවර මොනවද දර්ශනික කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවද. අපේ දරුවන් පරමාදර්ශි කරන්නට අද අපට පර්මාදර්ශී චරිත තියනවද අධ්‍යාපනයේ ලහා අප සතු පරමාදර්ශී සංකල්ප අදහස්මොනොවද ඒ ගැන කතාාවිය යුතු උත්තරීතරම ස්ථානය පාර්ලිමේන්තුවනෙ නේද. නමුත් බලන්න ඊයේ පාර්ලිමේන්තුවෙන් ඇහුනෙම මතට ගොදුර වුණ දරුවන් ගැන පාසැල් දරුවන් ගැන නේද. පලේටෝට අනුව පර්මාදර්ශී අධ්‍යාපනයේ එක් ප්‍රබල අර්මුණකන් පරමාදර්ශි රාජ්‍යපාලකින් බිහිකිරීම. එහෙම පරමාදර්ශි රාජ්‍යපාලකින් මේ ක්‍රමය තුළ පේනතික් මානයකොත් ඉන්නවද ! නැහැනේ නේද. එහෙම නම් එකක් හරි පැහැදිලි. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පරමාදර්ශි බවක් නැහැ දැන්. අදාත්න් අප අල්ලගෙන ඉන්නේ එක්කො ගුරුවරියකුගේ සාරිය ඒ මත් නැත්තං හැට්ටේ ඒ මත්නැත්තං කොන්්ඩ කට්ටනේද. අපි අල්ලගත යුත්තේ අපට මගහැරමීන් අත්තහැරමීන් පවතින පුරුෂාර්ථන වෙයිද. හිදු දහමට අනුවත් ඔපපු පුරුෂාර්ථ අර්ථකථනය කරලා තියෙනවා. ධර්මිෂ්ටකම සදාචාරාත්මක වටිනාකම් සෞභහග්‍ය ආර්ථික වටිනාකම් සතුට ආදරේ ආදිය හිදු දහමට අනුව පුරුෂාර්ථ ර්ථකතනය කරලා තියන. ඒ වගේ මයි උවැද්දගත්ම පුරුෂාර්තය ලෙස, අර්ථකතනය වෙන්නේ හිදු දහමට අනුව මෝක්ෂය. ධර්මය තමයි එහෙනම් වැදගත්මදේ අංක එක ධර්මයනේද. දැන් අපේ රටේ ධර්මදර විනයදර මහස් සංඟරුවන අතර අවාසනාවකට සුදු සාදුලත් බිහිවුණා Vී8ට් සාදුලත් බිහිවෙලා ඉන්නවා නේද. ඒ වගේමයි රහත් බව ලැබූ හාමුදුරුවන් බුදුන් වහන්සගේ දර්ශනය සරණයනවා වෙනුවට එක එක පක්ෂවල මතවාද සරණගේි ක්න් වහන්සලත් ටික නමක් හෝ ඉන්නවනි ඒ නිසාම තම වෙහෙර විහාරවල පුංචිම උත්සවයකට හෝ දේශපාලනක්නයකු ගෙන්වා ගැනීම ඒ සමහර අතුළොස් සක්ස්වාමින් වහන්සේලගේ එකම අභිලාශයේ බවට පත්වෙලානි ඒ නිසා බදුරජාණන් වහන්සේගේ අර පරමාදර්ශි චරිතයට සමාන පරමාදර්ශි අයකුනම් ඉතින් බුදුුවරේෙක්ම වෙන්ට ඕනි නමුත් බුදුන් වහන්සේගේ දර්ශනය තුළ වටිනාකම්හා පුරුෂාර්ථ රකින මහා සංඝ්‍යා වහන්සේලා ගැනතින් දැන් අපි කතා කළ යුතුමයි. නේද? අද එවන් අපූර් අවස්ථාවක් දක්නට ලැබුණා. ආචාරය අතිපූච්‍ය පල්ලේගම හේමරථන නායක ස්වාමීින් වහන්සේ අද අටමස්ථානාධිපති දුරෙහි වැඩබාර ගත්තා. කිස් සිද්ධූ දේශපාලනක්ඥකුට කතාවක් දුන්නේ නෑ. එ වගේ මයි උන්වහන්සේ දේශපාලනක්්චිින්ට ආරාධනා කරලා තිබුණෙත් නෑ නමුත් ආව අයට පාඩුවේ ඉන්න දුන්නා. මෙතමයි උන්වහන්සේ අටමස්ථා නාධිපති ලෙස වැඩබාරගත්ත වෙලාවේ කියපු වචන ටික . आ आधना ूर मंग मे देश पाद प्र है खाना मि मौ ट जब अि र ना सहन धयर कමई त्र कमाई हसा एकय वि हट अट कर म ना ච අපි දන්න උන්වහන්සේ අූරු කබියෙක් අපූරු ගීත පද රචකයෙක් නේද. අතීතය සිහිනයක් පමණයි කියලා උන්වහන්සේ රචනා කළේ පද අදටත් අපිට ඇහෙනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ... අද ඔය ජනාධිපතිට අගමැතිට විපක්ෂනායකටහෙම එන්ට කිව්ව නම් හෙලිකොප්ටර් පරිවාරක යානවාහනනේද ස්ුකෝපබෝගි රතවාහනවල ඉන්දන නේද මොන්න තරම්බියදමක් යාවිද. ඔබවහන්සේ මේ අයව ගෙන්වගන්නේ නැතුවම අද කළේ ලොකුප්පින්කමක්. තැන් අපට මේ සමාජයට ගුරුවරයාගේ සිට මහා සංගරත්නය පමුඛ සියලු ආගමික නායකින්ගෙන් පරමාදර්ශී පුරුෂාාව ර්ථ සහිත අලු ්චරිත අවශ්‍ය බව අද ටෙලිවැකිය නිමාවට පත්කරමින් සටහන් කරනවා. අරගලේ පැවති අවස්ථාවේ චනාදතුපතිමන්දරේ තිබ ුතු එක්ෝට හැත්තෑ අට ලක්ෂය කරාධිකමු දලක්ස් සයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හටපු ජනාධපති ගෝටාබේ රාජපක්ෂගේෙන් ප්‍රශයක් සටහන් කරගෙන වැඩිදුර විමර්ශණ සිදුකරන ලෙස කොඹ කොටුව මහහිස්ත්‍රාත් අධිකරනය අද කොටුව පොලිසිේට නියෝග කලා. ර කලේ පැවති අවස්ථාවේ ජනතිපති මන්දදිරිය තිබ ුතු එකෝඩි හැත්තෑ අට ලක්ෂකටධික මුදලක් සොයා ගැනීමේ සසිතතිය සම්බන්ධයෙන්. හිටපු ජනාතිපති ගෝටාබේ රජ පක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගෙන වැඩිතුර විර්ශෂන සිදුකන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනය අද කොටුව පොලි සසියට නියෝග කලා. අදාල පැපිණල්ල අද කැඳවරු ලැබූ අවස්ථාවේදී අගතීට පත් පාර්ශුවය වෙනුවෙන් පෙනීසිටි ජනාතිපති නීතිීච්ඥ රියන්සි අල්ස කුලරත්න ඇතුූ නීතිීචවරන් කළඉල්ල මක් සල කාබැලීමෙන් අනතුරුවයි කොළඹොටුව මහයිස්ත්‍රවත් තිීල මගේ මෙම නියෝ කිය නිකඋත් කලේ ඒවක ජනනාතිපතිවසසි ගොටාබේ රාජපක්ෂ නිදර කාබරය තිප. අද දල්ස්යාගෙන ඇති බත් එ දල් ලබුණනේ කේතියන්න පිරිබඳව විමර්ශණයක්ක්සිදුකිරීම අවශ්‍ය වත් ජනාතිපති නීතිීච්නවරයා ඉල්ලීමම් කරතිබුණ. එම ඉල්ලීම සලකාබැලීම අනතුර යි . ම ගේ ುತ್ කले ොಿో ಪක් හි ති නිස ැති ට ති යි ್ో ජ පක්क्ष ැ ంచ ಕක්ష හ රග ಿಸයි. රස්ට මර්ධන පනතයටතේ රඳවාගෙන සිටින අන්තරේ කැඳූම්කරුහා සේද මහිමියන් වහ නිදහස් කරනලෙස බලකරමින් තගනාපති කාර්යාල වලට සන්දීශභාරදීම අද සිදු කෙරුණා. එක් ත ජාතිීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්පන්ධීකාරක හැන සිංහ පැමිණ අදාල සංදේශය බාර ගනු ලැබවා. අනතුරුව එක් ඇත ජාතින්ගේ සංවිධහන කාර්්‍රයාලය ඉදිරි පිරති අරගලකරුවන් පිරිස සත්‍ය ග්‍රහයක්ත ආරම්භ කළා. ශ්‍රීලාංකිික ව්‍යාපාරිකයකුට සම්බාධක පැනවීමට අමරිකාෙක් සත් ජනපදය පියවරගෙන තිබෙනවා. ඒයාල්කයිඩා ත්‍රස්ථ සංවිධානයට මූල පහසුකම් සපයන්න්නෙකු ලෙස ක්‍රියා කිරීම පදනම් කරගෙනයි. මෙසේ අමරිකාවේ සම්බාධක වලට ලක් වූගේ මෝමඩ් ඉරුෂා් නම් ශ්‍රියලාංකිකයෙකුයි. ්‍ර lanංකික ්‍යාපරියකුට සभाාක පැනවීමට அம एकසත් ජනපදය පීවරගෙන තිබෙනවා A alයිඩ සංවිධනයට மூූ්‍ය පහසුකම් සපයන් නිකුගේ ව්‍යපාරික සහකරුවකවීම හේතුවෙන් एकත් ජනපත බහාකාර දෙපර්තේතුව නිවදයක් නිුත් කරමින් සඳහන් කළ Alல்කයිඩ மூ්‍ය පහසුකම් සපන් ෙකුගේ හා බාහිර මෙහුම් සැලසම්කුවකුගේ ්‍යපාරික සහකරව කුළ සහඳනාගැීමෙන් අනතුරුව මෙම සभाාධක පැනවීමට පියbreගත් පවයි මෙලෙස සබාධක පපා ඇත් මොහමට රිෂ් ොහබ් හරි නිසර් නැති ත් කලයකුටයි. මීට පෙර සපාධ පැන වූ අල්කයිඩා සංවිිධහනේ මුල පස්සුකම් සපයන්නෙක වූ තාලිප් නැබැත්තාගේ සගේකුලස හඳරාගෙන ඇතේ මොහමට ඉරෂා් මොහමට හඩිස් නිසා නොහොත් නිසා නැති ශ්‍රීලාගේකි අයි මොහ දෙදහස්තා අට පසරේ සිට අහමට ලුක්මන්, තාලීපගේ ව්‍යාපාරකිකුලෙස කටයුතු කරති බෙනවා. එසේම ඔහට තාලිප සමග ඥාති සම්පන්ධතභයක්ත ඇති පුද කලකුලස එක්සත ජනපද හණ්ාකාර දෙපර්මේන්තුවේ විදේශපත්කම්පාලකා ර්‍යාශ හදුරාගෙන ඇති බයි පර්තාාවන්නේ. සමග නිසාශ්‍ර ලංකාවේ සිදුරන ව්‍යපාර තුලින් භාර්්චිකව අමරිකානු ඩොන ලක්ෂ දෙකක් පමණ උපයා ඇතැයි විශවාස කරනවා මෙ අනුව නසර්ධ තාලිප පරහා අල්කයිඩා සංවිධහනයට මූල්ියල් ද්‍රව් මේ හා තාක්ෂණික හසේවා සහය ලබාදී ඇති බවට අමරිකානු බහන්ඩාකාර දෙපාර්ත්මේන්තුව හඳුරනාහගෙන තිබෙනවා විශේෂයෙන් නම්ගල ගෝලිය ප්‍රස්ථවාදී සංවිධහයක් වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ඔහුට අමරිකා එක් සත ජනපදේ මුල්කිනුමක් පවත්වා ගැනීම හෝ විදේශය මූල්‍ය ආතනයක් සගකටයුතු කිරීමද තහනම් කරතිබෙනවා වයිස අෞුරුදු පහළවක දැර්වියක් ඝාතනය කර ඇති පොතත් ගම් පහයක් කලින් වාර්තා වනවා. මෙම දැරවිය ගාතනය කර ඇත්ටේ ඇ සමඟ දීගකෑ වයිස අවුරුදු විසි එක තරුණෙකු බවයි සැක පල කරෙන්නේ. ගාතනයට සැපිට දෙෙෙනකුත් අතර ගොඩගත් බවයි, පොලිස්මාධ ප්‍රකාශක ජේෂ්ට පොලිසාධිකාරරි නිහල් තල් දුව සිය තට ප්‍රකාශය කළේ. ह हवरेदी ैरिए के अध दैना ांपपाह रोहाले हादसी प्रतिकार एककेट ඇතුलत करतिෙනවා सहुरा पहरदुन पाव पाव स म धर्य परक्षा रेමन अनतुर्व वाइ्यरन पावसायते रोह තුलत करන विात डैर्यगु सिटी वई मेंले बद परीक्षण संඳහා रोहाल ुलिसिय पැमिनेविට डैर රैगෙන आපුद गल्या पालागुस्ते बෙනවා දर्य रगෙන आ में पुद गल सह ගේ दर्य कमෙන් एकට जीत्व सिटी बाई वारतावाන්නේ ओන් देना අතर नितर आराल पव बावई දरिएගේ माौपन पावसाि सिद्यसा න්දෙන් බේවඩ විට සැකරුවන් දෙෙනෙකු අත්තර ගො ෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලස් අධිකාරී නීතිීඥ නිහල් තල්දුව සඳහන් කළේ. සියතආාත්‍රී ප්‍රවෘ්ති විකාශය අවසන් මෙතැන් සිට ඔබට ස්ටාාවෝස් වැඩ සටහනෝ නැරබිය හැකි සුබනාාත්‍රයා. දෙනපතා අලත්වේඩිය සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ලික්් කර සියත TV තබස්ක්‍රැ් කරන්න. ඉදෝගන මලින්ම තැනගන්න මෙම සීනෝතික් කරන්න.